අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. සත්තරංගුවට ගනු ලබන පුද්ගලයන් ක්‍රූර වදහිංසනයන්ට භාජනය වීම වැළැක්වීම සඳහා ඉකුත් කාලයේ අධිකරණය විසින් විවිධාකාර නියෝග නිකුත් කර තිබුණත් ඉන් ප්‍රතිඵලයක් අත් වී තිබෙන ආකාරයක් පෙනී නොයන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සඳහන් කර තිබෙනවා. ක්‍රූර වදහිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස් තුරේරාජා මෙම කරුණු විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. මේ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දැක්වූ විනිසුරුවරයා කියා සිටියේ පසුගිය කාල සීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් වදහිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා විවිධාකාර නියෝග අවවාද මාර්ගෝපදේශ අධිකරණය නිකුත් කර තිබුණු බවයි. පසුගිය වසර 6ක කාල සීමාව තුළ වදහිංසා සිද්ධි සම්බන්ධයෙන් තමන් විවිධාකාරයේ නියෝග නිකුත් කළ බවද ඔහු එහිදී සිහිපත් කළා. එහෙත් ඒවා ජාතික පොලිස් කොමිසම හෝ පොලිස් ප්‍රතිවරයා සැලකිල්ලට භාජනය කර තිබෙන බවක් පෙනෙන්නට නැති බවයි විනිසුරු තුරේරාජා විවෘතාධිකරණයේදී ප්‍රකාශ කළේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මෙම තීන්දු සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් පවා ජාතික පොලිස් කොමිසම හෝ පොලිස් ප්‍රතිවරයා ඉදිරිපත් කර නැති බවද ඔහු සඳහන් කර තිබෙනවා. 2009 වසරේ කැලණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයකදී පොලිසිය තමන්ට පහර දී අවමන් සහගත ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ ඉනෝකා නදීෂානි සහ අනුජ සමන්ත යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී විනිසුරුවරයා මෙම අදහස් පළ කළේ. එහි වගඋත්තරකරුවන් ලෙස එවක පෑලියගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජන්ත පුෂ්පකුමාර, කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන ගමගේ, පොලිස් ප්‍රතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරු තුරේරාජා සඳහන් කළේ මෙම නඩුකරේ වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයද යම් වන්දියක් ගෙවා නඩුකරේ සමතයට පත්කර ගැනීම යෝග්‍ය බවයි. මේ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ස්ථාවරය විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන්ට දැනුම් දුන් විනිසුරු මණ්ඩල අදාළ පෙත්සම යළි ඔක්තෝබර 11 කැඳවන ලෙස නියෝග කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.